නෑ ඉතින් පේන්නේ අපේ අදර නවාතන උඩ ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඒකෙත් තලි වැටක් තියෙනවා. මුලින්ම වීඩියෝ කරේ අයිලන්ඩ් ෆිෂින් ප්‍රියන්ත මල්ලි හරහා තමයි මුලින්ම වීඩියෝ කරේ. මේ විදියට පැණි නැතුව කාලා බලන්න ආසයිද? කොරලි දිනවා, කොරලි ටික හදන්න හදන්න. හේතු වෙන්නේ. ඒක කොහොමද යන්නේ ඔක? උට්ටක තුල හිංගරේ ගන්න. සංගීතය. ගැමි සුවඳ එක්ක මුසුණු සංගීතයට තිබුණ ඉස්සර තිබ්බ අදත් තියෙන ඒ රසය දන්න අය පාවිච්චි කරන උපකරණ තමයි මෙන්න මේක. අයි බවන් ඉතින් හැවටම සුබදවසක් වේවා. මේ ලොකේ අත් කරන්න හිතාගන්න ආපු ගමනක් නෙමේ. කල්තොට පැත්තට පොඩ්ඩක් ආපු ගමන් මේ හම්බ ගම යාළුවෙක් තියෙනවා, එයා හම්බෙන්න. එයා හම්බුනාම කිව්වා මේ විශේෂිත පුද්ගලෙක් ඉන්නවා කියලා. ඒ පුද්ගලයා හම්බෙන්න යන්න කියලා. පුද්ගලයා කවුද කියලා බලාගන්න එතම යන්න ඕන. සමහරට ඕගොල්ලෝ දන්නවත් ඇති. අපි කිහිල්ල බලමු. වහිනවා හම්බේ ගමෝට වැස්ස වැස්ස පායලා ගිහින් දැන් ටිකක් ඉදිරියට යනකොට ඉතින් නිකම් යන්න බෑනේ. ඒ පුරුද්දක් පිටිමිට මොනවා හරි අර යන්න ඕනේ. යන තැනින් ඉන්න ජීවිත පුද්ගලයාට මොනවද ගෙනියන්න තියෙන්නේ කියලා බලමු. මාතර පීලන් නැද්ද? විජය ප්‍රොඩක්ට් තියෙන. ඉවි හැටි ඉදරක් වෙනද කිච්චි දෙකිය. වැඩිපුර ටික අපි යාට දීලා එනවා. බීලුණු ගෙඩි දෙකක් ගන්න. ඔන්න තියන ෂූට් ලුණු ටික. ඒව දෙන්න. නෑ ලොකු එකෙන් දාන්න. පොඩිය නෑ. පොඩිය නෑ. අතල් 10 දී. ටික නම් හරි. දැන් ආය යනවා. යනක මං ඉන්නේ. ඉස්සරහ කොහෙද මම හරවන්නේ? වමට වමට. ඉස්සරහයි වමට. එතෙන්ට කියන්නේ මයිලවල හන්දිය කියලා. මයිලවල හන්දියෙන් මයිලවල හන්දිය වමට දාලා තමයි අපි යන මේ තැනට යන්න ඕනේ. දැන දැම්ම කියන්නේ ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. නා මයිලවල හන්දිය. මයිලවල හන්දිය වම. මම උතරින් හැබැයි තැබෙයි කියලා බා. මොනරු ඉන්නවා ගස්සුඩ කට්ටියක් ගෙන් අනිදා.
ගන්න කැරේ කියලා. ඉස්සරහ තියෙනවා බයිසිකල්ටි පාක් කරන්න එන්න. බයිසිකල්ටි පාක් කරලා අපිද මොකද මම වැව දප්පුල වැවෙන් එකොට වෙලා තමයි අපේ යන තැනට යන්න තියෙන්නේ. ඊතෙන් කිල බලමු. ගස්ලබ් වගාව තී බයිසිකල් පාක් කරපු අයගේ ගස්ලබ් වගාව බැලූ බැල්මට මෙහෙට වල්ලාලි තර්ජනේ තිනවා වගේ තමයි පේන්න තියෙන්නේ. මොකද පෙන්නන්නම් ඉස්සරහ මේ වැටක් ගහලා තියෙන නිකම් වැටක් නෙමෙයි. කලි වැටක් ගහලා තින්නේ මේ තියෙන්නේ මේ කම්බි තියෙන්නේ මේ කම්බි වල කරන්ට් එක දානවලු හැමදාම හවස් වෙද්දී. කියන්නේ මෙහෙ වල්ලාලි ඉන්නවා. වල්ලාලි තරදරේ තියෙනවා. යා කැලාව මැදින්නේ තව දෙන්නේ කව කයියක් ගහ ගහ යදින්න යනවා ඉස්සරලා. මම පෑගුවනේ බෝව මෙදුද මියාව දන්නව ඇතිනි කට්ටිය. ඌරු ගඩ වෙලා කියන්නේ යාට තමයි. අතරමඟදී හම්බුනේ. ඔයගොල්ලන්ට ඔන්න දැන් ඉස්සරහින් දිස් වෙන්නේ ඓතිහාසික දප්පුල වැව. මේක තරණය කරලා මේකෙ ගොට්ට යන්න ඕනි. අපේ තැන්ට යන්න. ඔන්න දප්පුල වැව. මේ වැව තරණය කළා. මේ වැවෙන් එකොට්ට යන්න ඕනේ. එකොට්ට ගියට පස්සෙ තමයි අපි යන අපේ ගමනාන්තය තියෙන්නේ. ගිහින් බලමු. ගමනේ හොඳ වාරිය. වැවක යන්න සෙට් වුණා ඔන්න. ඔරුවක නැගලා යන්න. ඔසුගෙන නැගලා යන්න වතුර නැහැ දැන්. වතුර අඩුයිනේ. දින් ෆයින් ඕ. උනකන්නේ ඔව් මුදිර බහගෙන යන දවසෙණයක් තියෙන්නේ. නෑ තින් පේන්නේ අපේ අදර නවතන. උඩ ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඒකෙත් තලි වැටක් තියෙනවා. ඒනෙකට තමයි ඇතුළුනේ. ඒනේ අයිතිකාරයා නවතනේ අයිතිකාරයා ඉස්සර වෙලා යනවා. අපි එතෙන්ට ගිහිල්ලා යත් එක්ක කතා කරලා බලමු.
ඉතිරි පොට්ට ගන්න කොහෙද අයිබෝන් නේ මල්ලි අයිබෝන් අයිබෝන් මේ ඉන්නේ මම අර හවස ඉඳන් කිව්වේ තැනකට යනවා එතනට ගියාට පස්සේ කොතන තැන කියලා කියන්නම් කියලා මේ ඉන්නේ තැනේ හිමිකරු ඔව් අම්බේගමේ වසන්ත අයියා අම්බේගමේ වසන්ත අයියා වසන්ත අයියා හේනක් කරගෙන මෙහි මේ හිටියට මෙයා දැන් සාමාන්‍ය ලංකාවේ ගොඩක් අය දන්නවා අනිවාර්යෙන් දන්න කෙනෙක් වෙන්න ඕන දන්නේ නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ දැනගන්න පුළුවන් මොකද කියන්නේ මෙයා හේනක් කරගෙන මේ හම්බෙගම වෙලා හම්බෙගමට වෙලා හිටියට මෙයා YouTube channel එකක හිමිකරුවෙක් දැ විශ්වාස කරන්න පුළුවන්ද ඔයගොල්ලන්ට ඈ ඔව් වසන්ත මොන හරි කියන්නකො මුලින්ම වීඩියෝ කරේ island fishing ප්‍රියන්ත මල්ලි හරහා තමයි මුලින්ම වීඩියෝ කරේ ඒකේ වැඹෝල මාළු අල්ලනේවා සාමාන්‍යයෙන් වැඹේ මාළු හදලා කනේවා තලපු යනේවා ඒ වගේ වීඩියෝ ටිකක් දීලා ඊට පස්සේ ගොඩාක් දෙනෙක් අඳුර කියාගත්තා අපි තාම වසන්ත අයියා හම්බුණා විතරයි තාම එයාව විතරයි වසන්ත අයියා ඉතින් එනකොට අපි පිළිගත්තා හොඳට අපි ඉතින් ඇතුළට ගිහිල්ලා ඇතුළ පොඩ්ඩක් බලලා වසන්ත අයියා ගෙස්ට් එක ගහ උඩක් පැලක් තියෙනවා ලස්සන එකක් බලා ගන්න පුළුවන් ඒකයි ඔව් දැන් අපි රෑට මෙතන උයලා කාලා අද රෑ එළියනකම් මෙතන ඉන්නවා ඒ ඉන්න අතරේ වසන්ත අයියාගේ රස කතා මොනවද එයාගේ විස්තර ඊට පස්සේ මේ පළාත විස්තර හැමදේම එයාගෙන් අපිට අහගන්න පුළුවන් ඔව් අපි ආයතන යන්න එන්න ඩොක්ටර් යන් මෙතන ඉතිවි ඇවිල්ලා තාම මේ පොට්ට මිට ගන්න නෑ මම මේක ඔක්කොම ගන්න නෑ කතා කොහොමද නවතන තාම පොට්ට මිට ටික පැදුරු ටික දාලා නෑ මේ දාලා ඉතින් අපි තව ටික හදාගන්න ආවිතරයි අපේ බඩු බාහිර ආදී මෙතනින් තියලා දැන් වඩා ඉතින් අපට රිලැක්ස් වෙන්න ඕනේ මෙච්චර දුර ආවනේ මම මන ඉන්න දින බලමු ඉතින් කොහොමද කියලා නවතනේ සුව පහසු ඇදන් ටික හදනවා රෙදිම දාලා වසන්ත අයියා මොනවද ඉතින් කියන්නේ තියෙන්නේ මේ පොඩ හදන්න ඕනේ මේක හදන්න ඕනේ හරි 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 වසන්ත අයියාගේ වාඩියට එනකොට මිත්‍රෙක් හම්බුණා මේ පරණ යාළුවෙක් හම්බුණා එයාගේ ගමට ආවන් ගමේ හදපු මිත්‍රි හැට්ටියක් හම්බුණා සීනින් නැහැ පැනින් නැහැ නිකන් තමයි කන්නේ යන්නේ බලමු කාලා කොහොමද කියලා දවසේ කිරනේ වෙන දැනම් පැණි නැතුව කිරිකන්න බෑ එක්ක සීනි තියෙන්න ඕනේ නැත්තම් පැණි තියෙන්න ඕනේ අද කිරිකේ හොඳ නැවුම් ගතියක් තියෙනවා මේ අද දවසේ හදපු කිරිලු මේවා මේ හම්බෙගමුවේ ගෙදරක ස්වයං ව්‍යාපාරයක් කරන කෙනෙක් තමයි හදලා තියෙන්නේ යාළුවා තමයි ගෙනත් දුන්නේ හරි අහවිය උපරේරම දිනන වල කවදා මීගිරි මේ වගේ කාලා දිනනවද මේ විදියට පැණි නැතුව කාලා බලන්න ආසයිතේ ටික ටික රෑවිගෙන එන්නේ නාගන්න කියලා හැදුවේ වැවෙන් නාන්න තමයි හිතාගෙන ආවේ වැවේ නාන්න බෑ මේ වැවේ මේ අලි බැහැලා වැව බොර වෙලා තියෙන්නේ ඉන්න වැවෙන් නාන්න බෑ මේ නාන්න හදන්නේ ෂවර් එකකින් ෂවර් එකක් කියලා කිව්වම කැලෑවක් මැද ඔයාලට නිකන් අමුතු දෙයක් වගේ හිතෙද්දන්නේ
කැලේ මැදුනාට වසන්ත අයියාගේ වාඩිය නින්නේ. වසන්ත අයියාගේ වාඩිය ෂවර් තියෙනවා. ෂවරකින් තමයි නාන්න යන්නේ. බලමුකෝ. ඒ කියන්නේ විස්තරේ උඩේ කියන්න. වසන්ත අයියාගේ වාඩිය කියන්නේ නිකම් නිකම් වාඩියක් නෙමෙයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලනකොට මොකද්ද මේ වසන්ත අයියාගේ වාඩිය කියන එක ඕගොල්ලන්ට දැනගන්න හැදුවේ. ඉස්සෙල්ලා නාලෙන්න. වතුරේන හයි ප්‍රෙෂර් එන්නේ. බෝට බෝඩ් එකේවත් මේ වගේ වතුර ප්‍රෙෂර් නැහැ නේද? නාඩවයි නම්. හොඳ වතුර නේද? වහන්තය වාඩි ඉන්නේ මේ හවස ඉතින් ඔරුවෙන් ආවා ඔක්කොම කරලා අපි මෙතෙන්ට ගෙනවා මෙතන පෙන්නලා දැන් ඔක්කොම ඉවරයි දැන් රැට සප්පායම් වෙන්න දෙයක් විශේෂ දෙයක් දෙන්න තමයි යන්නේ අපිට අපි නිතර කන්න නැති දෙයක් සාමාන්‍ය දැන් මේ පැත්ත හේන්ගු ඉතන එක බැඳුණු සම්ප්‍රදායක් තියෙන්නේ ඒකට අනුකූලව කන කෑමක් වෙයි කියලා මං හිතනවා අන්තය මොනවද ඉතින් අපිට කන්න දෙන්නේ? ඉතින් කන්න දෙන්න බලාපොරොත්තු මේ මල්ලී මේ තලප. ඔව් කුරක්කන් තලප. ඔව්. කුරක්කන් තලපයක් සමග ගවුමාළු ප්‍රයිෂ කාරියා. අන්න. ඒ කියන්නේ දේශීය දේ. අනිවාර්ය. දේශීය දේ හේන් කොවිතන එක්ක යන සමීපවතම නිකන් හේන් කොවිතන කිව්වම තලප කියන්නේ නැතුවම බැරි දෙයක්. තලප කියන්නේ සාමාන්‍ය මේ හම්බගම කට්ටියට නම් ඉතින් ඒක නුහුරු දෙයක් නෙවෙයි. ඔව්. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් සතියට ගමන් දෙකක් තුනක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන නැත්නම් ඉතින් වැවහන චෙක්දීවි ආටයක් එන්නේ නැහැ. නෑ නෑ. ඒ කියන්නේ මේ බත් එක්ක විතරක් මේ වැවමාළු මේ ගන්න පොඩ්ඩක් මැලිකමක් දක්වන මොකද මේ ගම්බද මිනිස්සු. ගම්බද මිනිස්සු පුරක්කන් තලප කියන්නේ ඉස්සර සාමාන්‍යයෙන් යව පොකුණු අපේ ජීවිතේවා අධිරාජ්‍යවාදී විසින් මේ කඩාහිරවපු වෙලාවේ අහස්දියෙන් හේංගොවිතන් තමයි මිනිස්සු කරගෙන කෑවේ. ඒකොට මෙදේරි කුරක්කන් කව්පි මුංගට ඕව තමයි මිනිස්සු භුක්ති විඳින්නේ. ඒ ආභාෂත් එක්ක තමයි මල්ලි මේ කුරක්කන් තලප කියන එක මේ ගම්බද මිනිසුන්ට වැව් කොරලිත් එක්ක කුරක්කන් තලප තමයි අල්ලලවගේ අංක එකේ තියෙන්නේ. අද එහෙනම් අපිට ඒ අවස්ථාව උදා වෙනවා. අනිවාර්යයෙන්. බලමු ඉතින්. අපි වසන්තයට ඔන්න උයන්ඩු උදව් වෙන්න එනවා ඈ. අනිවාර්යයෙන්. ඈ අපි කට්ටියක් අද එකට උයාගෙන කාලා තමයි කන්නේ. ඔව්. යම්කෝ ඒක අත්දැකීමක් වෙනවනේ අලුත් අත්දැකීමක් වෙනවනේ අපිට නේද? අනිවාර්යයෙන්ම. ඔව්. පැලක ඉඳලා උයාගෙන කාලා නේද? ඔව්. තව දෙයක් කියන්න ඕනේ. ඔයත් හිතාගෙන ඉන්නවා නම් මේ වගේ තැනකට එන්න මේ වගේ තැනන්නේ මෙතෙන්ට එන්න හිතන් ඉන්නවා නම් ඔයාට හේනක් නේ දුරයි නේ හේන් වල කොහොමද ඉන්නේ ඒක ගැටලුවක් කරගන්න එපා හේනවද මොනවා හරි මට එම අකුණු ගන්න හොඳට දැන් පෙන්නන්නම් අර වසන්ත අයියා කිව්ව අපේ රෑ කෑම වල සූදානම් වෙනවා මගෙත් එක්ක ආපු ගමන්සා ගියා තමයි මේ අන්තයට පොඩ්ඩක් උදව් කරනවා කොරලි දිනවා කොරලි ටික හදන්න හදන්න බෑ කුස්සිය පැත්තට පොඩ්ඩක් රවුමක් දාන්න මොකද වෙන්නේ කියලා බලන්න ගොඩි අඳුරක් තියෙනවා කොරපුදු තියෙන මාළු කොපල වැඩන්නේ නැහැ ඈ කොරපුදු තියෙන මාළු කොපල වැඩන්නේ නැහැ කිව්වා ඒක තමයි දැන් අපි හැම සුද්ධ කරාම මේ කොහොදාද කොරපුතු වෙන්න කියලා දැන් මේක එකක් කරන්නේ එහෙම නැහැ ඕවා ප්‍රවිතේට කපලා දී
ඔල්ලතේ මොනි උලතට බුමුනේ ඔකෙම් බෝ උලන්න නැත්ත මොයි හේ බෝ ගන්න පොල් ගන්නයි යන්නේ දැන් ආයක හොඳ ඒක හොඳ පොල්ලතුර ටිකක් සප්පායම් වෙන්න ඇති වාඩි කෑමක් කලන්න යන්නේ පොල් ගන්න. වාඩි ඔයාලා කාපුඩු අරගෙන ඔක්කොම ගෙනල්ලා නේ අයිති. ඔක්කොම ගෙන ඔක්කොම බඩු ගහලා තියෙන්නේ. දාලා තුන්. මේ පොල් බෑ දෙකම ඕනිද හන්ද? ඔකේ නියම ගාමු නේමල්ලි. හා හා. නිකුත් කන්න පොල්ලේ පොල්ලේ. නෑ, කන් කන්න වෙන්නේ නෑ. මල්ලි. අත බුරුලෙන් ගන්න පැටිය හොඳ. ආ ලොකුට එනවනේ. ඔව්. හා හා. ඒක නිසා පොඩ්ඩක් අත බුරුලෙන් ගන්න. හා. ඔහොම කරන්න ඕනේ කොහෙද කොම කියන්නේ? මෙන්න මෙහෙමි. දැන් මේ. එතකොට තමයි කිරිමි ටික එන්නේ හොඳට. නේද? හීනෙට ගාගන්න ඕනේ. ඔව් ඔව්. මෙන්න මම අත වරන්න තුයි. මෙහෙම ගාමු. මෙන්න මේ මෙන්න මෙතේ හේතු වෙන්නේ. එතකොට කොහෙද යන්නේ ඔක? සරට ගන්න කැමති නේ මොනවද මේ දුරුකුඩු මේ මිරිස් කුඩු මේ බැද ගන්නද යන්නේ ඔව් පුතේ ටිකක් ඇතර විසි කරන්න ඕනේ ඔය ඔය ටැක්ටර් ළඟට ගිහිල්ලා මේ පුළුවන් තරම් වැඩ දාලා පොඩ්ඩක් එහාට විසි කරන්න වැට බලන්න නෑ නෑ වැට ඕනේ මේ සෙට් වෙන්නේ නෑ වැට හා කුඩුනේ ඔව් ඔය ටික තමයි බෙද ගන්න මත්තේ කහරිනේ ඔව් ඒක හරි ආ හරි මොහොතේ පදම දැනගෙන හරිද දැනගන්න පුළුවන් දැනගන්න පුළුවන් ඒක නම ඒ පස්සවල ඔව් බලන්න යලා තමයිද තව පොඩ්ඩක් මම
කොහොමද මේ පස්තරින්? ඔව්. නෑ හන්ටයි පොලිටික නැත්ටි. හරි බටිය. ඔව් පොඩයි හන්ටිය. අනේ. මේ ටික පොඩ්ඩක් මේ කරලා ගත්තා මෙන්න මේක වතුර තියෙනවා. ඔව්. මේකට දාලා හොදලා ගමු ඕකින් ආයේ මේ ගන්න දෙයක් නැහැ මොකද? හරි හරි. වයින් හදන්න හැදේ බෑ. ඉතනට වයින් ලයින් නැති ඉන්නේ. ඔව් වයින් ලයින් නැති ඉන්නේ මගේ යුරෝපාවේ දැන් නෑ මේ හයියෙන් වස්සෝච්ච යන්න වෙනවා. බැඳලා ආවේ නැද්ද? නෑ. වයින් එකයි එහෙම වෙයි කියලා හිතුවේ නෑ. ආ. මම අපි ගමන් සගය මාළු ටික හදලා ගෙනලා දිනවා. අදන් තියන්න. බඩ ගැටි විසිකරුවා නෑ නේ? නැහැ නෑ මේ ටික යක්. හරිද? ගුරුන් ටික මේ පොටල ගන්න යන්නේ. ඔව්. ඔබතුමාට මොකද හිතෙන්නේ අද දවස ගැන කියන්න බලන්න. දවස ගැන වඩා ඔබතුමා අර පොඩි විස්තරයක් කරන්න. ඔබතුමා පොඩි විස්තරයක් කරන්න බැක්ටු ඉඳලා බැක්කින්ද ඔබතුමා සයිල තමයිගෙන මේකයි. අවදාක කාපරදි කට්ටක්දද රන්නේ ඔයිට ඇඩියන කටු කාලා තියෙද? මේවා කටු නෙවෙයි මේවා තමයි ඉතින් අද්දකින් කියන්නේ. අද්දකින් ජීවිතේට තියෙන්න ඕනේ දේවල් තමයි මේවා. ගමේ හිටියත් තාම පළවෙනි වතාව නේද? එයා ගමේ ඉඳලා පළවෙනි වතාවට තමයි ඇවිල්ලා තියෙන්නේ වාහන් තියෙන්නේ වාඩියට. ඒ සුදු ලුණු ටික ගානට කෙටලා දිනේ. මේ ටික දානවා අපේ බදගත්ත තුන පහ මිශ්‍රණයට. ඊවස්සේ ගොරක. ඔබ සුබලක් කියනවා. ගොරකටියක් ගත්තා. හොදනවා. මේ මීටම ගමන නෙවෙයි නේද? අදිස්සියෙන් සෙට්ල යන ගමන් තමයි සුන්දරම ගමන් කියන්නේ. මේක නේද? මේ ප්ලෑන් කරලා ආපු ගමන් නෙවෙයි. මම ගොරකටිය හොදගත්තා. ටික කපල ගන්න දෙන්නේ. ලෝ පොල්ඩක් ඔය කපල දාමු. ඔය ප්ලෑන් කළාම නම් මේ වගේ ගමනක් එන්න වෙන්නේ නැහැ අතට. එන්න වෙන්නේ. ප්ලෑන් කළාම එන්නේ. ප්ලෑන් කළා ගමන් යන්නේ. දැන් දැම්මා තුන පහ කුඩු මිශ්‍රණය බදලා දාගත්තා. මිරිස් කුඩු තුන පහ ටික බදලා දාගත්තා. මස් කරී එක දැම්මා. සුදු ලුණු දැම්මා. ගොරක දැම්මා. දැන් දාන්න යන්නේ බීලු. බීලු ලුණු තියනවා නිකන් පොල් ගෙඩි වගේ. ඔව්. ඒක රැකිනවා. හොදලාද? ඔව්. කොරලි හොද්ද නේ? ඔව් කොරලි හොද්ද. කොරලි හොද්ද කොටක වෙනස්ම ආකාරයේ හොද්දක් එන්නේ යන්නේ. මිරිසටත් නෙමෙයි කිරටත් නෙමෙයි. ඒකට මොකද්ද කියන්නේ?
තලපට හොද්දාගන්න මෙහෙම තමයි. මොනවටද? තලපට. තලපට පුරක්කන් තලපට සෙට් වෙන්නනේ. ඔව් ඔව්. ඔකට ආයේ දැන් මේ පැත්ත වල තියනවා නේද ආනම කියලා එක. ඒ කව්පියට තිබ්බොටු තිත්ත තිබ්බොටු ඒව තමයි. ඒව දාලා ආනම හදන්න. ඔව්. ඒවා වෙලා අමුතුම ඒ කියන්නේ වෙලා දැන් තිත්ත තිබ්බොටු හදුවොත් එහෙම. ඔව්. ඒවත් ඉතින් හදන ක්‍රම තියෙනවා. ඔව්. කතා කර හැදුවොත් තිත්තම තිත්තරහයි. කතා කර කර හැදුවොත් තිත්තම තිත්තරහයි. තිත්තරහයි. කතා නොකර හැදුවොත් තිත්ත නැහැ. තිත්ත නැහැ. ඒවා කියන්නේ නිකන් කෙම් ක්‍රම වගේ. කෙම් ක්‍රම වගේ. කෙම් ක්‍රම නේ. හා. මොනවාද ලුණු 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 ටික මිශ්‍ර කරගන්න යන්නේ ලුණු ටිකක් දැම්මා. ඔයගොල්ලොත් එන වීඩියෝ එක බලන ගමන් හේන ගහදන කෑම වේලක් ගෙදර හදන්න try කරන්න. ඔය ක්‍රමයට තමයි යන්නේ. ඔව්. හැමදාම කන කෑම ඕගොල්ලන්ට එපා වෙලා නැත්ති. හේනට එන්න බැරි අයට ගෙදරදී පොඩ්ඩක් try කරලා බලන්න. ගෙදර ගම්බෙරිස්. එන්න සුපිරි ගම්බෙරිස්. දැම්මා මේක තියෙන සැරම තමයි වැඩිපුර සැර. ඔව් සැර. අනිත්ේව දාලා දුන්නු. ඊට පස්සේ මිස් කරනවද? ඔව්. දැන් මම මේ භාජනයේම ලයින් කරගෙන එන්න. හා. මම වතුර එකතු කරනවා. සරකරියක් ගන්න මේවායිතින් කන්න ඔය වසන්ත අයියාගේ වාඩියටම එන්න ඕනි. ඔව් ඉතින් දාඩි දාන්න ගන්න. දාඩි දාන්න ගන්න. මාළුටික හරයි. මේකට තව එක දෙයක් අඩුයි. මොනවද අඩු? මේන්නේ අන්න ඔය. කරපිංචාද? කරපිංචා. කරපිංචා වන්න හොද්දට අඩුයි. ඕගොල්ලෝ ආවද කරපිංචා දාලා හදන්න. මේක ඉතින් හේනනේ. නෑ නෑ කරපිංචා ගේනවා අනිවාර්යෙන්ම දැන්. ඈ? කරපිංචා ගේනවා. හේනි? ඔව් තියෙන. ආ හේනේ වන්න කරපිංචා දානවා අපි. හොද්දන ඔන්න ලිපේ තිබ්බා. මේක හදලා ඉවරනම් අපි කුරක් කෑ ගහන්න ගන්නවනේ. ඔව්. මොඩ එළිය පැත්තට ගිහිල්ලාංගු. එළිය හොද්දන වහිනවා. වරුසාව ඇවිල්ලා තියෙන්නේ හම්බේ ගමුවට. හම්බේ ගමුව කොට ඇත්තටම පහකුරුල්ලන් පැලස්සට තමයි මේ ටික අයිති වෙන්නේ. මොඩල් ලස්සන දිහාවක්. වසම නෙමේ. හම්බගමු වසම. හම්බගමු වසම. ඔව්. ඔව්. ආකුරුලම් බලසට අයිති මෙතනින් බෝඩර් එකෙන් එහා පැත්ත. මේ බෝඩර් එක. මේ බෝ. ඔව්. මේ බෝඩර් එක වගේ කොටස. ආ හා හා. මේ ටික සාමාන්‍යයෙන් ඓතිහාසිකම්
හරි සහකුල්ල පෙර සෝස සහකුල්ල මගේ ගෙදර තියෙනවනේ. ඔව්. අපි මේ හම්බෙගමු වශයෙන්. හම්බෙගමු යාව. ලයිට් එක දාලා තියෙන මේ අලි වැටට මෙහෙ බැටරියක් තියලා පොඩි ගැජට් එකක් හදලා තිනවා. ඇම්පියර් එක වැඩි කරලා නිකන් අලියා වැදුනම විසික්කලා යන සීන් එකට. නැත්තම් ඔයාලා බලලා හේනම් බැද්දට කොහෙද මේ ලයිට් දාගන්නේ කියලා. මේ අලි වැට තියෙනවා නේ. අලි වැට ගන්න බැටරියෙන් තමයි මේ සප්ලයි කරගෙන මේ ලයිට් එක දාලා තියෙන්නේ. සෝලා සෝලා සිස්ටම් එක සූර්යකෝෂ සිස්ටම් එකෙන් දවල්ට බැටරිය චාර්ජ් කරගෙන රෑට අලිවට ඔන් කරගන්න බැටරිය චාර්ජ් කරගෙන විදුලි ශක්තිය ගබඩා කරගෙන එහෙම තමයි යන්නේ වැඩ. එළිය වහින හොඳට මොන පේනවනේ. කරපින්ජ කඩන්න යනවා හන්ද අයියා. කඩුවා දිනුන්නේ හේනට යනවා. හේනට දුවන ගමන් ඉන්නේ. ගහ උඩ තියෙනවා සුපිරි ප්ලේස් එක. අපි හෙට උදේට එතෙන්ට නැගලා බලමු. මේක නම් වෙනම අත්දැකීමක්. මේක ගන්න නම් ඔයාලා වසන්ත අයියා වාඩිට එන්න ඕනේ. මොකද මම වීඩියෝ එකේ අවසානයේ මම වසන්ත අයියාගේ නම්බර් එක දානවා. ඔයා ඔයාලා ඒකට කතා කරලා එයාව කන්ටැක්ට් කරගෙන අනිවාර්යෙන් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. මෙතන මාර මාතලයක් තියෙනවා. වාඩි එක්කෙන පේන්න මදි. අපි හෙට උදේ වාඩිය ගහ උඩ තියෙන පැල බලමු. ඇතිනා පේනවා කරපින්තරේ කඩාගෙන එයා මාර කට්ටක් කන්නේ ඇස්ති අපි ඇවිද මාර හිතවද මනුස්සය හැද ආපු වෙලාවෙන් පිටේ මල්ලි කියලා කතා කරලා සලකලා මාර කට්ටක් කන්නේ අලුත් අත්දැකීමක් දෙන්න මාර විදිහට එයා වෙහෙසෙනවා. ඔයාල අනිවාර්යෙන් මෙන්න වසන්ත අයියා කියන්නේ කවුද කියලා ඔයාට අඳුරගන්න පුළුවන් මෙතෙන්ට ආවට පස්සේ. මේ කරමින්ජගේ නෑ වැසි දෙමීගෙන කියලා පේනවනේ. අපි වෙනුවෙන් කන කට්ට ගවුලක්. වසන්ත අයියා අඳුරගන්න නම් අනිවාර්යෙන්ම වසන්ත අයියා වාඩියට ඔයා එන්න ඕනි. මේක වෙනම ආතල් එකක්. ජීවිතේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලේ ගන්න ඕනි වෙනම ආතල් එකක්. මේක හැමදාම ජීවත් වෙන්නේ නෑනේ. මේ වගේ ආතල් එකක් අරගෙන නෑ නිකම්ම නිකම් මැරිලා ගියොත් එම වැඩන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් ඉතලා බලන්න. මගේ choice එක නම් 5 star වලට යනවට වැඩිය මේ වගේ තැන් වලට යන එක තමයි. මේ වගේ තව ලස්සන තැන් මේ ලංකාවේ කොච්චර ඇද්ද? මේ වගේ අත්දකින් ගන්න තැන්. අනිවාර්යෙන්. මම කරපින්චක් දැම්මා. කරපින්ච දාන්න නැතුව ඔබ හොරලිය හොද්ද ඇදුවා කියලා එහෙම කියන්න එපා කවුරුත් ඊට පස්සේ ඈ. හරි. ඔක්කත් ආවද නැවලම් ඔය දැදෙන ගමන් තියෙන. ආයි තරංගනම් පොඩි වෙයි නේද? හරි. ඇල්ලක් කොහෙලා අවුල නැහැ නේද පොල් ටික නැහැ ගින්දියා
හොද්ද ඉදෙනවා. එප්ප කියනවා ඒ ගාන හොඳයි. ඒ ගාන ඕලන්නේ නේ. ආයේ හෙඩ් ගාන්න එපා හොඳ. එන්න මේක තමයි වාඩි තියෙන නියම පෙරහන. ගෙදර වගේ ඔය දැල් දාගෙන අනම්මනම් මුකුත් නැහැ. මේක තමයි අපේ සාම්ප්‍රදායික පෙරහන. කිරිගොටුව තියෙනවා. කිරිගොටුව වෙනයි, මේක වාඩිය. අනිවාර්යයෙන්ම වාඩි යන ක්‍රමවේදය තමයි මේක. මේවට තමයි කියන්නේ අද්ගුණේ කියලා. අද්ගුණේ උයනකොට උයනකොට තියෙන අද්ගුණේ. මම ලස්සනට ගිටි පෙරලා ආපු එක. පදම ඇවිල්ලද? දාලා බස්සෝ. එකට මල්ලි ගන්න බෑ එතන. ඈ? එතන ගන්න බෑ. මේකට තාල දාමු. ගිරිටේ දාන තව ටිකක් මේ තැඹිලා එන්නනේ. ඔව්. කොලෙස්ටරෝල් එහෙම තියෙන කට්ටියට කන්න කියන්නේ ඔකත් එක්කනේ. ඒ කියන්නේ මේ දියකිරත් එක්කනේ. ඔව්. කොළගිරි දාලා යන්න අපි. වේලාසනින් කණ්ඩෝනි අපේ හිත මිත්‍රා දින්ද තමයි මේ බාල දින්ද. දැන් කොළගිරි දාලා මේ කලපේ ගන්න තමයි හොද්දා ගන්න. ඉතින් බලන්න. ඕම් කොළගිරි ටික කවලම් කළා. දැම්මා. කොහොම කරන්නේ? ඒක තමයි මික්ස් කරන්නේ.
හැන්දෙන් කවලම් කරොත් මාළු ගාලි පොඩි වෙඩේ දිය වෙනවා. ඔව්. බඩ බලමු රසම් එකේ තත්ත්ව කොහොමද කියලා. මම බලනවා ඔන්න අපි වහන්ත අයියා. අදම කොහොමද? අදම සාමාන්‍යයෙන් දෙසරයක් බලන්න ඕන. දෙසරයක් බලන්න ඕන. ඔයට දෙන්න. චුට්ටක් බල පදම් බල. අම්මා. ඈ? එයා ඉන්නකොට කොහෙද යන්නේ? ගල්පිස්සේ ඕඩරේ. නෑ එහෙම නෙමේ කොහොමත් ඔය හේනේ වාඩියේ පැලේ හදන ඔය කෑම එක තියෙනවනේ මොන කෑම එකදුව පට්ට රසයි මේකට ගහන්න මේකට ගහන්න ආයේ කෑම එකක් නෑ අපි හිතමුකෝ මේ සාමාන්‍ය මොනවර හිඟපාඩු වුණා කියලා ඔව් හිඟපාඩුව පැත්තකින් තියලා හිඟපාඩුව පැත්තකින් තියලා හොද්ද හදන තියෙන දෙයින් සැනසෙනවා සැනසෙනවා තියෙන දෙයින් සැනසගත්තම ඔව් පත්තරයි බුදුමාර මොන දේකට කියන්නේ ඇත්ත කතාව මේක හරි හරි ඒක ඔහේ පැහැද්දෙන් යන දැන් බාන හොද්ද බානවා හොද්ද බාන හොද්ද බාලේ වල තලපට තලපෙල් ලැහක් දෙනවා ලිපේ තියෙන හා හා තලපෙට වත්ත පිළි වෙනවා දැන් බාමු හරි හොද්ද බාමු ඔන්න හොද්ද මාළු කරිය මාළු කරිය මාළු කරිය සූදානම් පොල්ගිරි සමග මාළු කරිය සූදානම් ඊට පස්සේ සූදානම් වෙන්නේ මේ මම මේක තලපාත ගන්නන්න ඕන නේද මාළු එක බාලි වෙරලා ඔන්න දැන් ලැහත් වෙන්න අපේ තලප එක හදාගන්න ඇතුලේ ලිපේ තිබ්බා දානවා අපි වතුර කලපේක හැදෙනේදී පොඩක් අසන්තයි කියමුද ඒක විස්තර කරන්න බෑ බලමුනේ අපි ඒක බලමු බලමු හරි හරි වතුර එක ලිපේ තියලා තියෙන්නේ මොකට ගින්දර දාල් ලිපේ තියලා තියෙන්නේ කලපේක හැදෙනේදී අපි බලමු වල සමහර විට ගෙදර තලප හදලා කනවා ඇති ඒ තලපේකේ මේ තලපේකේ මොකක් හරි වෙනසක් තියෙවි කියලා අපි බලමු හරි අපි අරහෙ දැන් කලප එක හදන්න සූදානම් කරලා තියලා පොඩ්ඩක් ආවා අපේ වාඩියේ සාලේ පැත්තේ සාලේ බෙඩ්රූම් එක ඔන්න ඔක්කොම පිට දිනවා කට්ටි ඉඳලා ඉන්නවා අපේ මේ දේවල් තියෙනවා එන්නේ හොඳම හරියේ හොඳම හරිය කියන්නේ වසන්ත අයියාගේ වාඩියේ තියෙන සංගීතය ගැමි සුවඳ එක්ක මුසුණු සංගීතයට තිබුණ ඉස්සර තිබ්බ අදත් තියෙන ඒ රසය දන්නේ පාවිච්චි කරන උපකරණ තමයි මෙන්න මේක. මේක ඇවිල්ලා ඩොල්කිය. මේ නූතන પરම්පරාව පාවිච්චි කරන එක. ඒකත් තියෙනවා මෙහි. මේක ඇවිල්ලා ඩල්බක්. මේක ඩොල්කිය. ඉතින් තව පොඩ්ඩකින් වාඩියට ගලපෙන ඒ කියන්නේ අපේ සාහිත්‍ය ඉතිහාසයේන ලස්සන අපේ ඉන්න ගායකයෝ කපුලේ මහත්තයා, ජෝතිපාල මහත්තයා, ඒ වගේ අය ගායනා කරපු ලස්සන ගීත කීපයක් වසන්ත අයියා සමග වසන්ත අයියාගේ වාදනයේ මගෙත් එක්ක පැමිණි සගයන් දෙදෙනාත් එක්ක ගායනා කරලා බලමු කොහොමද කියලා. අපි ඉතින් එච්චර ලස්සන බින්දු කියන්න බෑ. ඒත් අපි උත්සාහ කරමු. වසන්ත අයියා හොඳ ඩොල්කි ගහන්න දක්ෂයා කියලා මං අහලා තියෙනවා. කියන්නේ මම මෙතෙක් එක්කන් ආපු යාළුවෙක් කියන වසන්තය ඩොල්කි ගහන්න දැක්කියා එයා ලස්සනට ඩොල්කි එක ගහනවා එහෙම කියලා. බලමු ඒක කොහොමද ඇත්තක්ද කියලා. මෙහෙමයි දැන් මේ වසන්තය පැලට ආපු එක දැන් වසන්තය කැමතිම ගීතයක් අදින මෙතන ගායනා කරන්නේ. දැන් ඩොල්කියට යන ඩොල්කි ගැන සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩෙන් ලොකු පොඩි කාගේ සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩෙන්. වසන්තය කැමති සිංදුවක් ගන්න මගේ දෙන මේ කැමතිම කියලා එහෙම එකක් නැහැ. ඔව්. ගොඩක් ඒවාට කැමති. ඔව්. සින්දු තියෙනවා. ඉස්සර මට දෙන්නු සින්දුක් විතර වගේ පාඩම් තිබුණා. ඔව්. මේ දුකේ මගාරිලා සාමාන්‍යයෙන් අවුරුදු 10කට 15කට වැඩිය මේ ගෙවුණා. ඔව්. ඒ ගෙවිච්ච කාල සීමාව තුළ ගොඩක් සින්දු මේ මගාරුණා ගියා ඇත්තලා ගියා ඔව් ඇත්තලා ගියා අර අදවතේම තිබුණේ ඒව තමයි
මේ ගොඩක් දුරට සාගර බඳුවා කියලා තියෙනවා. ඒකත් මේ කියලා තියෙනවා දැන්. හැබැයි මේ පළවලනේ සීලුම දේ මේ මතක නැහැ. හා අපේ එහෙනම් මෙහෙම දින්දුවක් මේ කියමුනේ. හා මගේ channel එකේ මේ දින්දු තියෙනවා. ඔව් ඔන්න වසන්ත අයියා channel එක බලන්න ඕනි. මේ වාඩි ආතල් එක බලන්න නම් වසන්ත අයියා YouTube channel එක බලන්නම ඕනි. ඔව්. වසන්ත අයියා සහ island fishing. island fishing අයියා තමයි වසන්ත අයියට උදව් කළා. වසන්ත අයියා තැනකට ගෙනලා තියෙන්නේ. මම කියන ඇත්තනේ. ඔව්. අපි දෙන්නගෙම එකම ඔව් දෙන්නගෙම මාසියත් එකක් තමයි. ඔව්. ඒකත් එහෙම කරන්න ඕනේ. අපි video එකට යන්න. ඔව්. හරි. තුරක්කන් එක හැඳි ගාලා ඊට පස්සේ අපි ආයේ සින්දු ටික කියමු. ඔව්. දැන් යම් තුරක්කන් එක හැඳි ගන්න එනවා. අනිවාර්යයෙන්ම. ගීත රස වින්දනයකින් අනතුරුව අල්ලා හැත්තෙන් තුරක්කන් එක හැඳි ගන්න. යම් බලන්න